ස්ටේෂන් මං හිතන්නේ එකක් හුඟක් හොඳයි. විශේෂයෙන් අපි ඉන්දිය සංචාරයෙන් පස්සේ අපි පූර්ණිම කටයුතු ආරම්භ කරා. ඒ අපි අපේ වැඩි දැන් ඒ වගේම හොඳට කරපු තැන් අපි ඇනලිසිස් එකක් කරා. ඊට පස්සේ අපි 1-to-1 ප්‍රැක්ටිස් මැචස් හුඟක් ක්‍රීඩා කරා. මම දැන් හුඟක් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද හොඳම ෆීල්ඩින් සයිඩ් එක වෙන්නේ කියලා. ඒ වගේම ෆිට්නස් ගැනත් අපි සෑහෙන වැඩ කරා. මම හිතන්නේ මේ දේවල් කරාම ළමයින්ට ලොකු කොන්ෆිඩන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට මේ තරගාවලියට මුහුණ දෙන්න හොඳ ශක්තිමත්ව ඉන්නවා කියලා මම හිතනවා. මම හිතන්නේ ෆිට් අපි ෆිසිකලි ෆිට් වෙන්න ඕනේ ඉස්සරහට මේ කම්පීට් කරන්න අනිත් රටවල් එක්ක. මොකද එහෙම මේ ෆිට්නස් ලෙවල්ස් හොඳට තිබ්බොත් විතරයි අපිට අපි අනිත් බැටින් බෝලිං හොඳට කරන්න පුළුවන්. ඒ වගේම මානසික වශයෙන් අපි ශක්තිමත් වුණොත් විතරයි අපි අනිකුත් දේවල් හරියට යන්නේ. ඒක මම හිතනවා ෆිට්නස් ලෙවල්ස් හුඟක් උඩින් තියෙනවා මේ ක්‍රීඩකයන්ගේ. මම හිතන්නේ ඒකම සමහරට අපිට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තට මේක හුඟක් හොඳයි. අපි දැක්ක මේ ඩිස්ත්‍රික් ටූර්නමන්ට් එකෙන් තමයි අපි මේ ක්‍රීඩකයා හොයාගත්තේ. ඒ වගේම මතුෂන් වගේම වියස්කාන්තුත් මේ සංචිතේ ඉන්නවා ස්ටෑන්ඩ් බයි කෙනෙක් හැටියට. මතුෂන් ෆාස්ට් බෝලර් කෙනෙක්. අපි දකින එයාගේ ඉස්සරහට එයාට යම් කිසි දෙයක් රට කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන. විශේෂයෙන් අයව අපි හරි විදියට පාවිච්චි කළා. මේ යන ගමන එයාට තවදුරටත් මේ එක්ස්පීරියන්ස් එක ලබා දුන්නොත් මම හිතනවා ලංකාවට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකෙක් කියලා. ඔව්, අපේ ඒ ගෲප් එකේ 7 දෙනෙක් ඉන්නවා. ඒ ඒජ් ගෲප් එක මේ 2020ට කියන්නේ 2000 සෙප්තెంబර් බෝන් කට්ටිය 7 දෙනෙක් මේ සංචිතේ ඉන්නවා. ඉතින් මම හිතන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම අපි පහුගිය දවස්වල අපි ඊළඟට එකතු වෙන්න ගෲප් එකත් ගෙනල්ලා අපි මේ ප්‍රැක්ටිස් මැචස් වගේක් ගහලා ඒගොල්ලන්ගත් සිලෙක්ට් කරලා තියෙන්නේ. මම හිතන්නේ හැම අපි ශ්‍රී ලංකා ක්‍රිකට් මං හිතනවා ඉස්සරහා ගමන ඉතාමත් සුබයි. අපි හරියට පාවිච්චි කරලා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ලබා දුන්නොත් මං හිතනවා අපිට හොඳ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉස්සරහට හොයාගන්න පුළුවන් කියලා.